මිලියන 3කට ආසන ප්‍රමාණයක ඒ ගණන් කිරීමේ ශාලාවේදී උන්ට වෙන් වෙලා තිබෙන ඡන්ද පත්‍රිකා ප්‍රමාණය අනුව මේ මනාප ගණන් කිරීමේ කටයුතු සිද්ධ වෙනවා. ඒසේ සිදුවීම පසු තමයි අපිට අවසන් ප්‍රතිඵලය නිකුත් කිරීමට හැකියාව ලැබෙන්නේ. ඒ උදෑසන 4 ඡන්ද විසම ආරම්භ කරා. ඒ වගේම ඒ පස්වරු 4 ඡන්ද විසමකට අවසන් වුණා. අවසන් පසු 13,420ක් ඡන්ද මධ්‍යස්ථානට අදාළ ඡන්දදායකයන් සලකුණු කළ ඡන්ද පත්‍රිකා සියල්ල ගණන් ක්‍රියේ මධ්‍යස්ථානට ගෙන ලැබුවා. යනුව ගණන් ක්‍රියේ මධ්‍යස්ථාන 1713ක් තුල ගණන් ක්‍රීමේ කටයුතු ආරම්භ වුණා. ඒ අනුව මේ ගණන් ක්‍රීමේ පළමු සහ පළමු පියවර ලෙස මේ එක එක ඡන්ද පෙට්ටිය ඡන්ද සංඛ්‍යාව සම්බන්ධයෙන් ගණන් ගැනීමේ කටයුතු සිදු කරා. ඒ වගේම ඊළඟට දෙවන පියවර විදිහට මේ එම ගණන් ක්‍රීමේ ශාලාවේ තුල සිටින එක එක අපේක්ෂා ලබාගත් ඡන්ද සංඛ්‍යාව සම්බන්ධයෙන් ගණනය කිරීම සිදු කරා. ඒ අනුව PRE 41 නැමැති ආකෘතිය සඳහන් කළා. එක එක ඡන්ද මැද ගණන් ක්‍රීමේ ශාලාවට අදාළ එක එක අපේක්ෂා ලබාගත් ඡන්ද සංඛ්‍යාව සම්බන්ධයෙන් තොරතුරු එම ගණන් ක්‍රීමේ දිස්ත්‍රික්කයේ තේරීම් බාරණ්ඩාරයට ලබා දෙන ලබුවා. එම දිස්ත්‍රික්කයේ තේරීම් බාරණ්ඩාරය වෙලා විසින් යම් ඡන්ද ප්‍රදේශයකට අදාළව තිබෙන සියලුම ගණන් කිරීමේ ශාලාවල ප්‍රතිඵල ලැබූ පසු එම ඡන්ද ප්‍රදේශයට අදාළ ඡන්ද ප්‍රතිඵලය ප්‍රකාශිත පත් කර ලැබුවා. මේ දිවයිනේ දිස්ත්‍රික්ක 25 තුළ මේ කාර්යකරණ අතරතුර මේ අවසාන ප්‍රතිඵල සකස් කිරීමේ කාර්ය ප්‍රධාන කාර්යාලය අපේ දිස්ත්‍රික්ක කරන ලැබුවා. ඒ අනුව ඒ දිස්ත්‍රික්කෙන් ලැබුණු ඒ ගණන් ක්‍රීම ශාලාවට අදාළව සහ ඡන්ද ප්‍රදේශ අදාළවත් සහ දිස්ත්‍රික්කයට අදාළවත් ප්‍රතිඵල නැවත අපි මෙම ස්ථානයේදී ඒ පිළිබඳ වරද නිවැරදි කතාව පිළිබඳ නැවත සනාථ කරගෙන තමයි මේ ප්‍රතිඵල ප්‍රකාශිත පත් කිරීමේ කාර්යය සිදු කරන ලබන්නේ. ඒ අනුව අද දිනේදී අපි ඒ රාත්‍රියේ 10 සිට පමණ වරින් වර අපිට දිස්ත්‍රික් කාර්යාලයෙන් ලැබෙන ප්‍රතිඵල අනුව ඒ ඡන්ද ප්‍රදේශ මට්ටමින් සහ තැපැල් ඡන්ද ශාලා මට්ටමින් අපි ප්‍රතිඵල ප්‍රකාශිත පත් කිරීමේ කාර්යය සිදු කරන ලැබුවා. ඒ අතරතුර අපි අද දිනේ වෙනකොට අපිට අවසන් කිරීමට හැකියාව ලැබුණා. මේ සීලම ගණන් ක්‍රීම් ශාලාවල 1713ක් වූ සීලම ගණන් ක්‍රීම් ශාලාවල ගණන් ක්‍රීම් අවසන් වුවන් පසු අපිට එක එක අපේක්ෂා ලබාගත් ඡන්ද සංඛ්‍යාව පිළිබඳව ගණනය කිරීමට හැකියාව ලැබුණා. ඒ අනුව අපි තීරණය කරන ලැබුවා මේ ගණන් කිරීමේදී ඔබ දන්නවා 1081 අංක 15 දෙන ජනිතය තෝරා පත් කරගෙන මේ ඡන්ද විසින් පනතට අනුව ජයග්‍රහණයක අනිවාර්යයෙන්ම වළංගු ඡන්ද සංඛ්‍යාවෙන් 50%කුත් එක් ඡන්දයක් ලබා ගත යුතුයි. ඒ නිසා මේ අපේක්ෂකයන්ගේ ඡන්ද සංඛ්‍යා සලසා බැලීමේදී මේ තරඟ වැදුණු අනු කුමාර දිසානායක මහත්මා ජාතික ජන බලවගේ නියෝජනය කිරීම 56,34,915ක් ඡන්ද ප්‍රමාණයක්. ඒ වගේම 42.31 ඡන්ද ප්‍රතිශතයක් ලබාගෙන තිබුණා. ඒ වගේම සජිත් ප්‍රේමදාස මහත්මා සමගි ජන බලවේගය නියෝජනය කරමින් 43,63,035 ඡන්ද ප්‍රමාණයක් ලබා ගත්තා. ඒ අනුව ඒ ප්‍රතිශතය 32.76. ඒ වගේම ස්වාධීන අපේක්ෂක ඉදිරිපත් වූ රන් වික්‍රමසිංහ මහතා 22,99,767ක ඡන්ද ප්‍රමාණයක් ලබා ගත්තා. මේ මුළු ඡන්ද සංඛ්‍යාවන් 17.27% ප්‍රතිශතයක් වෙනවා. ඒ වගේම නාමල් රාජපක්ෂ මහතා ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ නියෝජනය කරමින් 342,781ක ඡන්ද ප්‍රමාණයක්, ඒ කියන්නේ 2.57% ඡන්ද ප්‍රමාණයක් ලබා ගත්තා. ඒ වගේම හරි නේන්ත්‍රන් පාක්‍යසෙල්ලම් මහතා ස්වාධීන කණ්ඩායම නියෝජනය කරමින් 226,343ක් සහ 1.7% ඡන්ද ප්‍රතිශතයක් ලබා ගත්තා. මේ අතරතුර අපි දැනුවේ පනතර අනුකූල පනතේ විධිදාන අනුව මෙට අමතර මේ තරම් කරපු අපේක්ෂා 38 දෙනෙක් තමන්ගේ ඡන්ද ලබා ගත්තා. ඒ අතරතුර අපි මේ මොන් නියෝජනය කරමින් මෙම ස්ථානයේදී මේ ප්‍රතිඵල නිකුත් කිරීම සහ ඒ කටයුතු සඳහා ඔවුන්ගේ නියෝජිතයන් සම්බන්ධ වුණා. ඔවුන් සියල්ලන් ඉදිරියේ තමයි මේ කටයුතු සියල්ල සිදු වෙමින් තියෙන්නේ. ඒ අනුව මේ 38 දෙනාටම අදාළව ගත්ත ඡන්ද සංඛ්‍යාව සම්බන්ධයෙන් අපි මෙම ස්ථානයේදී අදාළ නියෝජිතයන්ට මේ අදාළ ප්‍රකාශයක් කරා. ඒ අනුව පනතට අනුව 51 ඡන්දයක් නොතිබීම නිසා පනතේ විධිදාන අනුව පනතේ 57, 58 සහ 59, 60 කියන වගන්තිවලට අනුකූලව දෙවන මනාප ගණන් කිරීමේ ක්‍රියාවලිය අපිට ආරම්භ කරන්න සිදු වුණා. ඒ නිසා එවිදි සිදුවන්නේ මෙම තරඟයේ වැඩිම ඡන්ද සංඛ්‍යාවක්ගත් අපේක්ෂකයන් දෙදෙනා තරඟයේ සිටියදී අනිකුත් සියලුම තරඟකරුවන් මේ තරඟෙන් ඉවත් වෙනවා. ඒ අනුව 3 වෙනියාගේ සිට 38 වෙනියා දක්වා
අනිකුත් සියලුම තරඟකරුවන් මේ තරඟයේ තවදුරටත් රැඳී සිටින්නේ. යනුව තරඟයේ රැඳී සිටින්නේ වැඩිම ඡන්ද සංඛ්‍යාවක් ලබාගත් අනුකුමාර දිසානායක මහත්මයා සහ සජිත් ප්‍රේමදාස මහත්මයා. පනතට අනුකූල අපිට මේ මනාප ගණන් කිරීමේ කටයුතු සඳහා අපි මෙතන කමිෂන් සභාව විසින් දිස්ත්‍රික්කවල සියලුම තේරීම් භාණ්ඩ දැනුම් දුන්නා මනාප ගණන් කිරීමේ කටයුතු ආරම්භ කරන්න. ඒ අනුව මනාප ගණන් කිරීමේ කටයුතු ආරම්භ කරලා තියෙනවා. මේ අවස්ථාවේදී මේ මනාප ගණන් කිරීමේ කටයුතු සිදු වෙන පවතිනවා. ඔබ දන්නවා මේ බලාපොරොත්තු වෙන්නේ 3 වෙනිදාගේ සිට 38 වෙනිදා දක්වා තරඟ ලැබෙන අනිකුත් අපේක්ෂකයන්ගේ ඡන්ද තුල සලකුණු කළද මනාපයන් මෙම තරඟයේ ඉන්න අපේක්ෂක දෙදාට සලකුණු කර තිබේ නම් ඔහුට ඒ ඡන්දයක් ලෙස ලබා දීමයි. ඒ අනුව මේ සෑම අපේක්ෂකයෙක්ගේම සෑම ඡන්ද පත්‍රිකාවක්ම එකින් එක ගණන් කරලා එම ඡන්ද පත්‍රිකාවේ මෙම තරඟයේ ඉන්න අපේක්ෂකයන් දෙදෙනාගෙන් එක්කෙනෙකුට හෝ එක්කෝ දෙවන මනාපය හෝ තුන්වෙනි මනාපය මනාප දෙන එකක් හෝ සලකුණු කර තිබේ නම් ඔහුට මේ ඡන්දයක් විදිහට ඔහුට එකතු වීමක් කරන්න ලබනවා. මේ වෙනකොට දිවයිනේ ගණන් කිරීම ශාලා 1713 මේ කාර්ය දැන් සිදු වෙමින් පවතින. ඒ වගේම බලාපොරොත්තු වෙනවා මේට පැය 2-3-4 කාලයක් ගත වෙයි. විශේෂයෙන්ම ඔබ දන්නවා මේ ඡන්දදායකයන්ගෙන් 3 වෙනිදාගේ සිට 39 වෙනිදා දක්වා අතර ඡන්ද ප්‍රමාණය මිලියන 3කට ආසන්න ප්‍රමාණයක්. ඒතර මේ මිලියන 3කට ආසන්න ප්‍රමාණයක ඒ ගණන් කිරීමේ ශාලාවේදී ඔවුන්ට වෙන් වෙලා තිබෙන ඡන්ද පත්‍රිකා ප්‍රමාණය අනුව මේ මනාප ගණන් කිරීමේ කටයුතු සිද්ධ වෙනවා. ඒසේ සිදුවීම් පසු තමයි අපිට අවසන් ප්‍රතිඵලය නිකුත් කිරීමට හැකියාව ලැබෙන්නේ. මෙතෙක් අපි නිකුත් කළා තියෙන අවසන් ප්‍රතිඵලය නෙවෙයි. මේ අවසන් ප්‍රතිඵලය අපිට තියෙන මේ දෙවැනි අදියර මනාප අදියරෙන් පසු තමයි අපේ අවසන් ප්‍රතිඵලය නිකුත් කිරීමට නීත්‍යානුකූල අපිට හැකියාව. ඒ නිසාම තමයි මෙතන කමිෂන් සභාව මේ තරඟයේ ඉන්න අපේක්ෂයන් සහ අනිකුත් අපේක්ෂයන්ගේ නියෝජිතයන්ට මෙම ස්ථානයට කැඳවලා ඔවුන්ට මේ පිළිබඳ දැනුමත් කරලා තමයි මේ මනාප ගණන් කිරීමේ ක්‍රියාවලිය ආරම්භ කරන ලැබෙන්නේ. යනුව මේ වෙන විට මනාප ගණන් කිරීම කටයුතු සිදු වෙනවා. බලාපොරොත්තු වෙනවා සවස් භාගය වෙන විට ඒ ගණන් කිරීම ශාලා 1713 එම දිස්ත්‍රික්කයට අදාළව මේ අපේක්ෂණ දෙදෙනා ලබාගත් මනාප සංඛ්‍යාව කුමක්ද කියන එක පිළිබඳව අපි ලිඛිතව ඒ අදාළ ප්‍රතිඵල සකස් කිරීමේ ක්‍රමවේදය තුළ ප්‍රකාශකගේ ලේඛන අපිට ලබාගෙන ඉසේ ලබාගෙන ඔවුන් මෙතෙක් ලබාගත් ඡන්දවලට මනාප ගණන් කිරීමෙන් පසුව ඔවුන්ට මනාපය සලකුණු කරන ලද ඡන්ද පත්‍රිකාවලට අදාළ ඒ ප්‍රමාණය එකතු කිරීම තුළින් අවසානයේ ජයග්‍රහය කවුද යන්නේ කියන එකද ප්‍රකාශයට පත් වෙන කමිෂන් සභාව බලාපොරොත්තු වෙනවා. ඒ සමග ඉල්ලා සිටින සියලුම දෙනාගෙන් මේක ලංකාවේ මැති වෙන ඉතිහාසයේ මනාප ගණන් කිරීමක් කරන සිදු කරන පළවෙනි අවස්ථාව. මෙත කලින් කිසි ආයතනයකදී මනාප ගණන් කිරීමක් සිදු වුණේ නැහැ. ඒ වගේම තමයි මේ මනාප ගණන් කිරීම සිදු කරන ලබන්නේ මේ තරඟයේ සිටින අපේක්ෂකයන් දෙදෙනාගේ ඡන්ද ගණන් කිරීමේ ශාලා නියෝජිතයන් ඉදිරියේ ඔවුන් ඒ සඳහා සහභාගී වෙනවා. ඒ වගේම නිරීක්ෂණ සංවිධානය මෙතන සහභාගී වෙනවා. එම කාර්ය මණ්ඩලයද මේ ගණන් කිරීම කටයුතු සිදු කරන ලබන්නේ. ඒ කියන්නේ ඊයේ ගණන් කිරීම ආරම්භ කරපු ගණන් කිරීම සිටපු එම කාර්ය මණ්ඩලයම තමයි මේ ගණන් කිරීම කටයුතු සිදු කරන ලබන්නේ. ඒ වගේම අර මේ තරඟයේ ඉන්න අපේක්ෂක දෙදෙනාගේ මාස කලින් සදාන් කර පරිදි ඒ අදාළ නියෝජනයට මේ සඳහා සහභාගී වීමට හැකියාව තියෙනවා. ඒත් බලාපොරොත්තු වෙනවා මේ සම්බන්ධයෙන් අදාළ ප්‍රතිඵල ලැබුණු පසු ඔබට සමස්ත ප්‍රතිඵලය ප්‍රකාශයට පත් කිරීම.